මේ රාත්‍රියේදී අදපත් සමග මම බෙදා ගන්නට යන්නේ අද දවසට નિયમિત පළමු වන කියවීමයි. මේ පළමු වන කියවීමේ අද දවසේ අපිට හම්බ වෙන්නේ හරි ප්‍රබල වූ චරිතයක්. ඒ තමයි එලියා කියන දිවැසිවරයාගේ චරිතය. කවුද නම? එලියා. ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ චතාරිකේ දින 40 වැඩසටහනේ මන් තුරගත්තේ miracles of the prophets දිවැසි වරුන්ගේ ප්‍රතිහාරය ගැනයි. ඒ ගැන කතා කරනකොට එලියාගේ යම් යම් ප්‍රතිහාරයන් මං ඉගෙනුවා මතක ඇති. එලියා ඇයි වැදගත් වෙන්නේ? කරුණු කීපයක් නිසා. පුරාණ ගිවිසුමේ අපිට හම්බ වෙන දිවස්සවර කීපයක් මේ ඉඳවා ආමොස්, හොසෙයා, එසකියල්, ජෙරමයා, යසායා මේ විදිහට ගොඩක් ඉන්නවා. මේ සියලු දෙනා අතරින් එලියා හරි වැදගත්. එක, එලියා දිවස්සවරයා මැරුණේ නැහැ. අශ්ව කරත්තේ පිටින්ම අහස්සට ඔසවා ගත්තයි කියන ඇදහිල්ල විශ්වාසය තියෙනවා ඊශ්‍රායලීය හදවත්වල. අදටත් එලියා එයි කියලා බලාපොරොත්තුව ඊශ්‍රායල් වරුන්ට තියෙනවා. ඒ නිසා තමයි ජේසු ප්‍රතිහාරයන් කරන බදක්කම සමහරු කිව්වේ මෙන්න එලියා ඇවිල්ලායි කියලා. දෙක, තාබූර් කන්ද මුදුනේදී අපි දකිනවා අන්‍ය රූප විලාශ වීමේදී ජේසු දර්ශනය වෙනවා දෙදෙනෙක්, එක්කෙනෙක් මෝසෙස් අනිත් කෙනා එලියා. එලියා තමයි දිවැසා වලිය සංකේතවත් කළ දිවැසිවරයා. එලියා දිවැසිවරයා ගැන කියවද්දී අපිට දකිනවා එක රාජාවලිය පොතේ 17, 18, 19 හරි වැදගත්. ප්‍රමන්තේනි දිවැසිවරුන් ප්‍රතිහාරයන් කළයි කියලා සුදු බයිබලේ අපිට එච්චර හම්බ වෙන්නේ නැහැ. දිවස්වර ගොඩක් වෙලාවට කලේ දෙවියන් වහන්සේගේ වචනය කතා කරන එක විතරයි. හැබැයි එලියා ගත්ත ඊට වඩා වෙනස්, එලියා දෙවියන් වහන්සේගේ වචනය කතා කළා විතරක් නෙමෙයි ප්‍රතිහාරයන් ගණනාවක්ම එලියා දිවස්වරයා කරලා තියෙනවා. ඒ ප්‍රතිහාරයන් එලියා කලේ එකම එක හේතුවක් උදෙසායි. මොකද්ද? ඒ දවස්වල මතුවෙච්ච බාල් වන්දනාව, වෙනත් දෙවිවරුන් කෙරෙහි ඇති වන්දනාව නැති කරලා දෙවියන් වහන්සේ යාවේ දෙවියන් වහන්සේ ගැන මිනිස්සුන්ට කියා දෙන්නටයි ඇදහිල්ල ඇති කරන්නටයි. ප්‍රශංසා වේවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ එක රාජාවලියේ 17 වන පරිච්ඡේදයේ 18 වන පරිච්ඡේදයේ මේ එලියා කරපු ප්‍රතිහාරයන් කීපයක්ම ලියවිලා තියෙනවා. එක ප්‍රතිහාරයක් තමයි ඊශ්‍රායලය පුරාවටම නියඟයක් මතු වෙනවා. නියඟය මතු වුණාම මෙන්න අර කිව්ව බාල් දිවස්වරුන් යාඥා කරනවා ඔවුන්ගේ දිවස්, ඔවුන්ගේ දෙවියන්ට වැස්ස වැටෙන්නේ නැහැ. හැබැයි එලියා යාවේ දෙවියන් වහන්සේට මොර ගහලා යාවේ දෙවියන් වහන්සේට යාඥා කරලා ඊශ්‍රායලේ නියඟය හමාර කරන්නට මහා වැසි වට්ටවපු හැටි අපි දකිනවා. මේක එක ප්‍රතිහාරයක්. තව ප්‍රතිහාරයක් තමයි මතකද? මොකද්ද? ආ, තෙල් තුලාවේ ප්‍රතිහාරය. බොහොම හොඳයි. තෙල් තුලාවේ ප්‍රතිහාරය, ඒක මං ගන්න වෙලාය නැති නිසා. තව ප්‍රතිහාරයක් තමයි හරක් පූජා කරපු ප්‍රතිහාරය. මොකද්ද? මං ඉස්සෙල්ල කිව්ව වගේ මේ කාලේ ප්‍රචලිත වුණ බාල් වන්දනාව, මේ බාල් වන්දනාව හා බැලිච්ච දිවැසිවරුන් ආහාබ් කියන රජුරුවන්ගේ දිවැසිවරුන් ගණනාවක් හිටියා.
එලියා මේ දිවස්සි වරුන්ව චැලෙන්ජ් කරනවා. අහප් රජ්ජුරුවන්ව චැලෙන්ජ් කරනවා. මොකද්ද චැලෙන්ජ් එක? අපි ගොන්නු දෙන්නේ ගේමු, මිනිස්සු රැස් කරමු. ඔබේ දිවස්සි වරුන්ට කියන්න පූජාසනයක් හදන්න කියලා. ඒ පූජාසනය මත දර තියලා ඒ මත ඔබේ ගුණාම තබන්න. මමත් මගේ පූජාසනය යාවේ දෙවියන්ට හදනවා. දර තියනවා, ඒ මත මගේ ගුණා තියනවා. ගින්දර තියන්නේ නෑ. හැබැයි අපි කවුරුත් අපේ දෙවියන්ට යාඥා කරලා අහසින් ගින්දර එන්නට සලස්වමු. එතකොට අහසින් ගින්දර ඇවිල්ලා අර දවන යාග පූජාව සිද්ධ වන තැන තමයි සැබෑ දෙවියන් කියලා මෙන්න චැලෙන්ජ් එක. මතකනේ, ගැන්නවා. දැන් මොකද වෙන්නේ? චැලෙන්ජ් එක බාර ගන්නවා අහප්‍රජ්ජරුවෝ. අහප්‍රජ්ජරුවන්ගේ දිවස්වරුන් බාල් දිවස්වරුන්ව ගේනවා, පූජාසනය හදනවා, දර තියනවා, ගොඩාව තියනවා. බාල් දිවස්වරු සිය ගණනාවක් වටේට ඉඳගෙන මොර ගහනවා දෙවියන්ට, ඔවුන්ගේ දෙවියන්ට, බාල් දෙවියන්ට, මේ ගින්දර වෙලා මේ ආග පූජාව කරන්න කියලා. උදේ ඉඳන් රෑ වෙනකන් යාඥා කරනවා මිකිසිත් වෙන්නේ. එලියා දිවස්වරයා කවට කම් කරන හැටි හරි ලස්සනට අපි දකිනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වාරය එන්නේ එලියාට. එලියත් ඒ විදිහට පූජාසනය හදලා, දර තියලා, ගුණාව තියලා යාවේ දෙවියන්ට මොර ගහනවා, කනලව් කරනවා. ඒ කනලව්වත් සමග, ඒ මොර ගැසීමත් සමග ගින්දරින් මේ දර පිලිස්සලා ඒ යාගය පිදුණු බව එක රාජාවලියේ 18 ලියවිලා තියෙනවා. දැන් මේ සිද්ධියෙන් පස්සේ, මේ සිද්ධියෙන් පස්සේ මොකද වෙන්නේ? බාල් දිවස්සි වරුන් ගැන මිනිස්සු කිපෙනවා. මේ බොරුකාරයෝ, මේ වංචාකාරයෝ, අහප් රජ්ජුරුත් ඒකට ඒ මතයට එනවා. මේ බොරුකාරයෝ මේ වැරදිදේ කියන අයයි කියලා ඒ බාල් දිවස්සි වරුන්ව මරා දමනවා. මම මේ කතන්දරය කියාගෙන එන්නේ එක තැනකට ඔයාලව ගේන්නටයි. බාල් දිවස්වරුන් සිය ගණනක් මරා දමනවා. බාල් දිවස්වරුන් සිය ගණනක් මැරුවයි පස්සේ මේක ආරංචි වෙනවා ඒ රටේ ප්‍රධානම රජුට. අහප් තමයි යුවරජක් ලෙස ජෙසබෙල් කියන රජුරවන්ට. ජෙසබෙල්ට ආරංචි වුණයින් පස්සේ ජෙසබෙල් මොකද කරන්නේ? මේ ගැන කිපෙනවා, කෝප වෙනවා. කෝප වෙලා කිපිලා මොකද කියන්නේ? මගේ දිවැස්සිවරුන්ව මැරුවේ එලියා. ඒ නිසා මම එලියාව මරනවා. මම එලියාව ඝාතනය කරනවයි කියලා තීරණය කරලා පණිවුඩය යවනවා. එක රාජා වෙලිය කියනවා මේකට එලියා බය වෙනවා. එලියා බය වෙලා පලා යනවා හිටිය තැනින් වෙනත් තැනකට. අපි ඉස්සෙල්ලාම දැන් ඔන්න අද දවසේ කියවීමේ පළවෙනි පදයට එනවා. දැන් ගමු පොතේ. ඔන්න දැන් අර සිද්ධිය සිද්ධ වෙලා බාල් දිවස්වරුන්ව මරා දාලා ඒක ජෙසබෙල්ට ආරංචි වෙලා ජෙසබෙල් නියෝගයක් නිකුත් කරනවා එලියව මරා දමන්න. එලියට මේක ආරංචුණයින් පස්සේ එලියා පැනලා දුවනවා. එලියා හිටියේ කාර්මේල් කියන කන්දෙයි. අර මං ඉස්සෙල්ල කිව්ව ප්‍රාතිහාරයන් දෙකම සිද්ධ වුණේ කාර්මේල් කන්දේ. කාර්මේල් කන්දේ හිටිය අදටත් ගියොතින් කාර්යයේ කාර්මේල් කන්දේ අපි දකිනවා
එලියා නැවතිලා හිටිය ගුහාව අදටත් තියෙනවා ඒක. කාර්මෙල් කන්දේ හිටිය එලියා පලා යනවා කිලෝමීටර ගණනාවක් එහා තියෙන හොරෙබ් කන්දට. හොරෙබ් කන්ද හඳුන්වනවා සීනායි කන්ද ලෙසත්. හොරෙබ් කන්දට ගිහිල්ලා මොකද කරන්නේ? පසුව ඔහු එහි ගුහාවකට පසුව ඔහු එහි ගුහාවකට ඇතුල් වී නවාතැන් ගත්තේය. සමිධානනි වහන්සේට මහිමේවා කියලා. ඒ මොකදුනේ ටෙක්නිකල් එර එකක්. දැන් හරි ලස්සන දෙයක් මම අපි දකිනවා. එක රාජාවලිය කියවනවා. එලියා නිකන් නෙමෙයි පලා යන්නේ. එලියා දෙවියන් වහන්සේට බැන බැන පලා යන්නේ. එලියා දෙවියන් වහන්සේට බැන බැන පලා යන්නේ ඇයි? ස්වාමිනී මම මෙච්චර දෙයක් කළා, මෙච්චර දෙයක් ඔබ වහන්සේ වෙනුවෙන් කළා, පෙනී සිටියා, මොර ගැහුවා, ප්‍රාතිහාර්ය කළා, දැන් මාව මරන්නට ජෙසබෙල් හොයනවා, ඔබ වහන්සේට පේන්නේ නැද්ද මම මැරුණොත් ඔක්කොම ඉවරයි, මේ වෙනකොට ඔබ වහන්සේගේ දිවස්වරුන් ඔක්කොම දිනාම මරලයි තියෙන්නේ, මාව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ, ඇයි ඔබ වහන්සේ මේ දේ මට කරන්න යන්නේ කියලා පලා යනවා. කල කිරුණු සිතකින් පලා ගිහිල්ලා හැංගෙනවා හොරෙබ් කන්දේ ගුහාවක. මෙතන අපි නවතිනවා. ඔක අපිටත් වෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාරයන් අපි අනන්තවත් දකිනවා. දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාරය අපේ ජීවිතවල ඕනතරම් සිද්ධ වෙනවා. අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා අපි කළ යාඥාවල් නිසා අනිත් අයට ලැබිලා තියෙන වරප්‍රසාද නැද්ද? මගේ යාඥාව නිසා, මං කරපු මැදිහත් වීමක් නිසා තවත් කෙනෙකුට වරප්‍රසාද ලැබිලා තියෙන හැටි අපි අත්දකලා තියෙනවා. ඒ රගේ ජීවිතේ ප්‍රාතිහාර්ය සිදු වෙන හැටි අපි අත්දකලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවන් උදා වෙනවා අපි කඩා වැටෙන. ඇයි මට මෙහෙම වෙන්නේ? මෙච්චර දෙවියන් වහන්සේ වෙනුවෙන් කරපු මම, මෙච්චර දෙවියන් වහන්සේත් එක්ක හිටිය මට, බගේ පවුලට ඇයි මෙහෙම වෙන්නේ? චතාරිකේ හැමදාම අපි පල්ලි ආවා. සෝ මෙහෙයන් වලට අපි එනවා. ඉරිද පූජාවත් හරින්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ ගැන සාක්ෂික දරණ අය, අපි බය නැතුව දෙවියන් වහන්සේ ගැන කතා කරන අය, එහෙම අපිට ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරන තැන් වලට අපි හිර වෙනවා. ඒක වෙන්න පුළුවන්. එලියට වෙච්ච දේ, එලියට ඇති වෙච්ච කලකිරීම ඔයාටත් ඇති වෙන්න පුළුවන්. මේ වෙනකොට සමහරලාට ඒ කලකිරීමත් එක්ක ඇයි මට, ඇයි අපිට මෙහෙම වුනේ, මෙච්චර දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින අපිට ඇයි මෙහෙම වුනේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හරි ලස්සන දෙයක් වෙන්නේ. එලිය පලා යනව හොරෙබ්බලට හිටියේ කාර්මෙල් වල, ගිහිල්ලා හැංගෙනවා ගුහාවක. සමිධානන් වහන්සේගේ පණිවිඩයේද ඔහු වෙත පැමිණියේය. 10 උන්වහන්සේ ඔහුට කතා කොට, එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහිදැයි ඔහුගෙන් ඇසුසේක. මොකද්ද තේරෙන්නේ? එලියා දෙවියන් වහන්සේගෙන් පලා යනවා. හැබැයි දෙවියන් වහන්සේ එලියාව හොයාගෙන එනවා. What are you doing here? දෙවියන් වහන්සේවිල්ලා අහනවා එලියාගෙන්. එලියාට උඩ හැංගෙන්නට, එලියාගේ හිතේ බය හැංගෙන්නයි ඕන. හැබැයි දෙවියන් වහන්සේ එලියාට හැංගෙන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ එලියාව හොයාගෙන එනවා. ඔයාට දෙවියන් වහන්සේ ආදරේ නිසා, ඔයාට දෙවියන් වහන්සේ ආදරේ නිසා ඔයාගේ පස්සෙන් ඔයාව හොයාගෙන එන දෙවියන් වහන්සේත් එක්කයි ඔයා ජීවත් වන්නේ.
ප්‍රශංසාවේවා 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 එහෙම වෙලා නැද්ද කලකිරිලා දෙවියන් වහන්සේව දාලා ගිය අවස්ථාවන් වල කලකිරිලා මොකද මට මේ වුනේ ඇයි අපේ පවුලට මේ වුනේ කියලා දෙවියන් වහන්සේව අයින් කරලා දාපු වෙලාවල් වල නොසිතපු විදිහට නැවත දෙවියන් වහන්සේගේ ස්පර්ශය ඔයා අත්දැකලා නැද්ද නැද්ද ඕනතරම් නැති දෙවියන් වහන්සේ ඔස්සේ දෙවන් වාසියලි අවශ්‍ය ආගෙන එනවා ඊට පස්සේ මේ දවස මොනවද කරන්න මෙහි අපි ළඟට යමු ඔහු පිළිතුරු දෙමින් ඔන්න දැන් එලියා කියනවා දෙවියන් වහන්සේට අර හිතේ තිබුණ හැම දෙයක්ම කියනවා මම සියලු බලති දෙවියන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙලිමි කුමක් හේන්ද ඊශ්‍රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර ඔබේ පූජාසන කඩා දමා ඔබේ දිවසිවරුන්ද කඩුවෙන් මැරුවෝය ඉතිරිව සිටින්නේ මාම් පමණක්ය ඔබහු මාගේ ප්‍රාණයත් නැති කරන්න සේති දෙවියන් වහන්සේ අහපම what are you doing here දෙවියන් වහන්සේ කියලා දැක්කලන්නේ නැද්ද නිකන් නොදන්නා වගේ කතා කරන්න එපා ඔයා වෙනුවෙන් මම වැඩ කළා ඔයා වෙනුවෙන් පෙනී සිටියා මම ප්‍රතිහාරය කළා ඔයා වෙනුවෙන් ඉන්න ඔයාගේ දිවස්වරු ඔක්කොම මරා දැම්මා මං විතරයි ඉන්නේ දැන් මාමත් මරන්න හොයනවා ඒ නිසයි මේ පණ බේරගෙන මෙතනට ආවේ දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරනවා එලියා දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරනවා හරිද දෙවියන් වහන්සේ හරි ලස්සන දෙයක් කියනවා ගමු උන් වහන්සේ කතා කොට පිටතට අවුත් කන්ද උඩ සමිදානන් වහන්සේ ඉදිරිහි සිටින්නයි වදාළසේක ජනසිකන රයිට් ඔය ගුහාවේ ඇතුළට ඉන්න එපා එළියට එන්න එළියට එන්න එවිට සමිදානන් වහන්සේ ඒ ළඟින් ගියසේක උන් වහන්සේ පෙරටුවෙන් මහා බලවත් තුලගක් කඳු දෙතරවා පර්වත බිඳගෙන ගියේය. එහෙත් සමිදානන් වහන්සේ සුළඟෙහි නොවූසේක. සුළඟට පසු පොළොව කම්පාවක් විය. එහෙත් සමිදානන් වහන්සේ පොළොව කම්පාවෙහි නොවූසේක. පොළොව කම්පාවට පසු ගින්නක් විය. එහෙත් සමිදානන් වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු මද පවනක හඬක් විය එලියා ඒ අසා තමාගේ මොහොන සලුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොර කඩ සිටියේය එවිට හඬක් ඔහු වෙත පැමිණ එලියා නොඹ මෙහි කුමක් කරන්නේදයි ඇසිය මොකක්ද දෙවියන් වහන්සේ එලියාව හොයාගෙන එනවා. ඇයි මෙතන හැංගිලා ඉන්නේ කියලා දෙවියන් වහන්සේ අහනවා. උත්තරයක් දෙවියන් වහන්සේට එලියා දෙනවා. එලියාට දෙවියන් වහන්සේ කියනවා එළියට එන්න ඔතන ගුහාවෙන්. එළියට එන්නයි කියන්නේ දෙවන් දෙවියන් වහන්සේව දකින්නටයි අල්ලගන්න වචනය. දෙවියන් වහන්සේ එළියට එන්න කිව්වේ දෙවියන් වහන්සේව දකින්න සඳහායි ඉස්සෙල්ලාම මොකද්ද වෙන්නේ? ඉස්සල්ලාම මොකක්ද එන්නේ ආ මොකක්ද එන්නේ ඉස්සල්ලාම මොකක්ද ආවේ ගමුදා එතනට පුතා මොකක්ද ඉස්සල්ලාම ආවේ අහන්නේ සුලඟක් මහා සුලඟක් ඒක දෙවියන් වහන්සේ හිටියයි කියනවාද හිටියද නැහැ ඊට පස්සේ මොකක්ද ආවේ? භූමි කම්පාවක් හිටියද එතන? නැහැ. ඊට පස්සේ මොකද ආවේ? ගින්නක් හිටියද එතන? නැහැ. මද පවනක්. නිශ්චල සුලඟක්. ඒක දෙවියන් වහන්සේ හිටියා. මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ කියන්නේ? මිනිස්සු ඒ දවස්වල බලාපොරොත්තු වෙච්ච දේ තමයි ඊශ්‍රායල් ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ තමයි දේව සේවකින් ඊශ්‍රායලිය බලාපොරොත්තු වෙච්ච දේ තමයි දෙවියන් වහන්සේ ප්‍රකාශ වන්නේ ගින්දර තුල මෝසෙස් දෙවියන් ප්‍රකාශුනේ
සුලි සුලඟ තුල භූමි කම්පාව තුල මේ වගේ මහා බරපතල සිද්ධීන් තුලයි බරපතල සිද්ධීන් තුලයි දෙවියන් වහන්සේ ප්‍රකාශ වන්නේ කියලා වුන් හිතුවා. එලියක් බලාපොරොත්තු නැ ඒක මහා බරපතල සිද්ධියක් තුල දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙයි කියලා. එහෙම උනේ නැහැ. හැබැයි මද පවන තුලයි. මොකද්ද මේ කියන්නේ? ජීවිත ප්‍රශ්නවලට පෙරලි වැටිලා ඉන්නකොට එහෙමත් නැත්නම් ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක ගත කරනකොට අපි හිතන දෙයක් තමයි දෙවියන් වහන්සේ මට ප්‍රකාශ වෙන්නට ඕන මේ මහා මගේ ප්‍රතිහාරය තුලයි කියලා. ලොකු ලොකු ප්‍රතිහාරය බලාපොරොත්තු වෙන්න එපා. දෙවියන් වහන්සේවත් එක්ක ඉන්නමයි කියලා ප්‍රකාශ වෙනවා ඇත්ත. අපේ ජීවිතවල සිද්ධ වෙන ප්‍රතිහාරය තුල ලොකු ප්‍රතිහාරය තුල පිළිකාවස්ව වෙනකොට වකුගඩුව ආබහදේස්ව වෙනකොට මගේ නැති වෙලා තියෙන රැකියාව මට ලැබෙනකොට ඒව මහා බරපතල සිද්ධීන් ඒ තුල දිව්‍යන් වහන්සේ ප්‍රකාශ වෙනවා ඇත්ත. හැබැයි හැමතිස්සම දෙවියන් වහන්සේ මහා ලොකු ප්‍රතිහාරය තුල නෙමෙයි පුංචි සිද්ධි තුල. පුංචි සිද්ධි තුල ඔයා සමහර වෙලාවට ගණන් ගන්නෙවත් නැති පුංචි සිද්ධීන් තුල දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනවා. මට අද මේ රාත්‍රියේදී දෙන්නට ඕන පණිවිඩය ඒකයි. අල්ලගන්නේ පණිවිඩය. එලිය කියන මහා ඒ දිවස්සිවරයා දෙවියන් වහන්සේගෙන් පලා ගිය විට දෙවියන් වහන්සේ එලියව හොයාගෙන ආම වගේ ඔයාවත් දෙවියන් වහන්සේ හොයාගෙන එනවා. හැබැයි මහා ලොකු ප්‍රතිහාරයන් හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේ සිද්ධ වෙන පොඩි සිද්ධියක් ඇති ඔයාට දෙවියන් වහන්සේව අඳුන ගන්නට අයිති කර ගන්නට. ඒ පොඩි සිද්ධිය හරහා ඔයා දෙවියන් වහන්සේව අයිති කර ගන්නකොට ඒ පොඩි සිද්ධිය හරහා ඔයා දෙවියන් වහන්සේට අවදි වෙනකොට වැඩ සිටීමට ඔයාගේ ජීවිතේ ඔයා නොසිතන දේ දකින්නට නොසිතන ප්‍රතිහාරයන් දකින්නට ඔයා පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි දැනගහමු හැමෝම.